සිරුදිනාම සාධුනාදයක් පවතුමුුව. නමෝතස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්දස්ස සිලු දෙනාටම තිරුවන් සරණයි විහාරස්ථානයේ වැඩවාසේ කරන පූජනීය වන්දනීය අපගේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රධානකොටගෙන විහාරස්ථානය වාසය කරන වැඩවාසය කරන සියලුම මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න ගුණගරුක සැදැහැති කාරුණික පින්වන්නේ. අපි මට ඉතින් එන්ඩත් බැර වුුණා නමුත් නීට කලින් සතිපට්ටාන සූත්‍රයේ දේශනා දෙකක් සිද්ධ කරා. එතකුට අපට අද පොඩ්ඩක් ඒක තවපොඩ්ඩක් කතා කරනවා. තිං අපි කවුරුත්ත ජීවත්වෙනම වගේම අපට තියෙනවයි වගේම තවයි එකක්ම ගත්ද. මරණය කියන කාරණය. මරණය කියන එක හරියට, ඉපදෙනකුටම ලනු පොටවල් දෙකක් එකට උතුල වගේ මරණය කියන එකත් ඉපදනවත් එක්කම මැරගෙනවා. හැබැයි ඔය ජීවත්වන හැම කෙනාටම මරණයට පත්වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බයවෙන්ඩ හේතුවන කාරණා පහක් තියෙනවා ඕනම කෙනෙක් මරණයේදී සාමාන්‍යයෙන් සැලෙන්නැති අයන්න වනගන්න දෙන්නයි ප්‍රධාන වශයෙන් සැලෙන් ඇත්තේ මහරහතන් වහන්සේ පමණයිඒවගේ මනාගාම උතුමන් වහන්සේලා. හැබැයි අනිත් හැමකිෙනෙක්ම යම් මට්ටමක හිතේ චලනයක් තියෙනවා ැ විශෂෙන් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා තමන් ජීවත්වනා වගේම මරණයට පත්වෙනකුට ජීවත්වන පරිසරීම් බාහිර තමන්ගේ දේහකයි අතහැරලා බාහිර වස්තු කෙරෙහි ආශාවතියාගෙනන්න කෙනා දැඩිය ඇල්ම තියෙන කෙනා මරණයට බය කියලා පලවෙනික් කෙනවා ඟට දෙවෙෙනයාට පෙන්නනවා දේහ මෙන්නම පංචස්කන්දයට දැඩි ඇල්මත් තියෙනකි නත් මරණට බයයි කියනවා තුමනිකෙනා තමයි පින්කර ගත්තෙ නැති කෙනා කුසල කරම උපදවාගත්තේ නැති ජීවිතයේ අකුසල ධරම පුරුදුකරපුකිනාාටත් මරණය කියන එක බයහිතෙන කාරණයක් හතරවනි කෙනා සෝවාන් කෙනා පස්සනි කෙන රහතන් වහන්සේල්ලා. ද මේ අය මරණයට බයි නෑ. එදකුට සෝහන් වෙනවා කියන එක තමයි අපේ මූලික කාරණය තැබුදුරජාණන් වහන්සේ පළවනිටම ධර්ම දේශනා කරේ මොකින් වලකින්දද. මොකින් වලකින්දද. හ? මොකම් වලකඉටද? සතරාපායිෙන් වලකින්ට. ඉස්සෙල්ලාම ධරමේ තුළ තියනෙන කොහෙම් වලක්ක නකද. සතරාපායිෙන් වලකන්න. ඒග්‍රතාම් බුදුරාණන් වහන්ේ පලවෙනි අටම ධර්මයේ දේශනා කර. එතට සෝවාන් වෙනවා කියන්නේ කොතනින්ද වලක් කන්නේ. සතරාපායි උප්පත්තිය නතර වෙන්න උපත්තිය නතර වන්න තවත්ම කිය න්න්ුව. සන්න ඕන. ොට සෝවාන් වෙන කෙනත් කොත නින්ද වලකන්නේ එහනම් සතරාපායෙන් වලකෙනක වලක් වොනවා. එදකුට පින කියනෙ කොච්චර වදහලෙත් මොකක්කින් වලක් කණ්ඩද. සතරාපායෙන් වලකඩ. තරි ප්‍රධාන වැදගත්කම්මම තියෙන්නේ සත්වයා බේරගණ්ඩුවඕන කොතනින්ද. සතරාපායි. එතන තමයි යට මේ ඉතැන්ටි ගාට පස්සේ අපහු හැරෙන්ට බෑ. එදොනවන් මේ මතක් කරේ දැන් අපට සෝවාන්ෙන්ට ටිකක් වෙහෙසෙන් ඕන. ඊට පස්සේ තවත් බයිවන කාරණා තුනක් තියෙනවනේ මුල් කාරණා තුළමකක්ද. එකක් බාහිර වස්තු කෙරෙහි ආසාාව. දෙවනිියක පංචස්කන්දය කෙරෙහි ආශාව තුංවනියක තුංවෙෙන එක තමන් පින්කල්ල තියෙන්නුවන් ත මන්නන් දන්නවා මේඇයි පින් කරනු ගොඩක් අයි අපි දන්නවා පින් කර නොම නමුත් දැන් තියෙන ප්‍රශ්නයමකක්ද බාහිර වස්තුයි තමන්ගේ ශරීරයයි එක්ක බැඳිච්ච තියෙන තන්හාව නිසා ලොකු කම්පාවක් බයක් මරණේදී ඇතිවෙනවා. මේක තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ඒ හේතුව අපි හැමදාම හිතන්නේ මේ ජීවිතය පමණයි මැරෙන්න්නේ කියලා එතන ද මූුණ දෙෙන් එහෙමන හැබැයි අපි බලනකුටසාතා එෙනනකුට මොකද වෙලා තියනෙ මැරිලන්නේ තියෙන් අමුතුන් ආයගයන්ට දෙයක් තිවද මේතාක් සංසාර එනකුට මරිමැරී ඉපද ඉපති ආපු සසරත් තියන්නේ එදල මේක අමුතුුව එකද අමුතු එකක් නෙවෙේ. ඇතුළ මෙතනදී අප හිතන අමකක්ද මේක මහාලකු අමුතු දෙයක් හැටියද. හරි බැරඇරුන් දෙයක් හැට මේක හැමදාම අපට තියෙන ප්‍රශ්නයක්. දට පින්නතුන මේකට තමයි බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ කමටහන් දේශනා කරේ හිත හදාගන්නටද. හිත හද ෝකට තමයි මූලික ප්‍රවරයට හිත හදාගන්නැතුව කචර අපි උත්සහ කරත් හරයමාරු. ඊළඟට පින්නතුන අපි හැමදාම තියාගණඩනු හිතේ දෙයක් බලාපොරොත්වක්. බුදුරජාණන් වහන්ේ බලාපොරොත්තුවූ පිළිබඳ බණකිලද බලාපොරොත්වූ පිළිබඳ ධර්මයේ දේශනා කරලා නැද්ද හ බලාපොරොත්තුව ගැන? ලාපොරොත්තුවෙල එඉඩග කියල බුදුජාන්හන්සේ ධර්මය තුළ තියෙන්න පින්නතුන බලාපොරොත්වෙලයිඉද. දැන් මේ අයි නිතර හන දේශනාවක්ක්ක තියෙනවානි බුරජාන් වහන්සේ දේශනා කලා තියෙනවා කෙනෙක් කීතනවා කියනවා ය මරනාානුස්ඇති භාවනාවදී මරණානුස්සති මරයගෙන නිකරනකට එකක භික්ෂුන් වහන්සේ එකේකව දිරිින අවුරදුුසීය ජීවත්ති ඉට පස්සේ මැරලෑ සහරගෙන කවුරුදුපනහා සමහරකෙන කවුරුදු විසි පහ. සමහර කෙනෙක් හිනවා අවුරුදු දහයක් පහක් එළඟට මාසයක්ඊළඟට දවසක් දවසක් ඊළඟට හිතනො වරුවා එළඟට ොහොමැවිල්ල ගත්ත හුස්මරැල්ල පහල හෙලනකට මැරේ කියර දැන් මොකක්ද මේ කියන්නේ. බලාපොරොත්තු වෙලායින්න. මේ මේක තමයි කියන්න මේක තමයි පලවෙනි සූදානන. කෙනෙක් මේකට දැන් අපි හිතන්න මල් පෙත්තක් පොඩිවුනාම මලේ ලස්සන ඉවරයින මලේ ලසන වැඩක්වෙලා නෑ තටේ මල් පඩිවෙලා හම හක දැම්මවා ඒකින් ග්ඩ දෙයක් නෑ පොඩි වුනාට පස්ස. හැබැයි තලල පොඩි කල්ල වටිනාකම් ඇති කරන දේවතීන් වනිද. දැන් අපි දන්නේ කොල්ලු උක්්ගස් උක්පැණි කොහොමද ගන්නේ එතින් කොල්ලු ආර තියනේ වගෙනල්ල ඔය අපි මහතකයි පැදුරක් වගේ කද්දාලා ඔතොලයිවරලා හියෙන් තලනවා. ඉඩවස් අර කරල් වගේ වගෙන් තියෙන ඇට ටික වැටිනට පසේවා විකුණගෙන මිල වැඩිය ගණඩ පලේතෝට එහෙම කර ොක දෙක වෙන්නේ. වටිනාකම වැඩි වෙනවා. දැ හිත මලක් වගේ තියාගෙන බොලඳ විදිහට තියාගත් තම තැලුනේ ගමම් එක පාර මොකද වෙන්න ගණ්ඩ දෙයක් නැති වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්න ලදීලා තියෙන්නේ හිත පදන් කරන්නඕන. මේ හැමදේකටම හිත ඔොරොත්තු දෙන්ට සූදානම් කරන්න වන. මොකද මරණය කියන දේ බලාපොරොත්තු වෙනකොට දැන් අප හිතමකෝ කෙනෙක් හිතනවා දැම්මම් මැරෙයිද දන්නේ. දැම්මැරෙයිද දන්න තව ටික ැරෙහිද දන්නන්නේ ඇදට එයා එහෙම බලාපොරොත්වෙනකුට එයා බලාපොරොත් වෙලා තියෙනමකක්ද. මරණේ කියනද යාට ළඟාවෙනවා කියන චේතනාවෙන් ඉන්නවා. තුට එයාට මරණී කියන දේ හොඳට වැටහෙන්ට හට නොක එහම එහෙම සිිහිකරන්න දැන් සමහරු මැරැඉ කියල බයිටත් සිහි කරනවා. කොමත් බයි උක්පදිනවා පින්නවතුන මූලි අවස්ථාවේ. හි අපි දැන් අපි ඕනම බුදුරජාණන් වහන්ස පෙන්න්න නොනනි භික්‍ුන් වහන්සේ නමක්ක වූ වේවා ගිහි කෙනෙක් වේවා. මරණේදි මූලික අවස්ථාවද බය වෙනවා. මැරෙනවා කිය හිතනුකුට ටිකක් හිතට චංචල ගතියක් වෙනවා. හැබැයි. චංචල ගතිය ආවට ඒ දන්න කෙනාට කල්තියා හිත හදාගන්න පුළුවන්. ඇයි. මේ විදිහට මරණය කියන ධරමය ජීවිතයේ දැන් අරමම් මුලින් සඳහන්කරේ අපට මේ ජීවිතයේ ආපු එකක් නෙවෙේ. දැන් කෙනෙක් හිතනවන දැම්මම් මේ වෙලාවේ මැරෙන්න්නේ මේ වෙලාවේ වෙන දෙයක් කියලා හෙමකක් නෙවනි මේක සංසාරම ආපු දෙයක්.හට මේ ඊළග ජීවිත එප දෙනකුටත් අපට තයමකද. ඊළඟට මල දෙෙන්ට මරණේ. ඊළඟ ජීවිතයේ පොදුනත් මරණේ ඊළඟ ජීවිතයේ පොදුනත් එනම් ඉපදෙන වාරයක් පා සමකද මරණය තියනවා. තොර පහු ආත්ම භාවලත් මරණය තියෙනවා ඇතුට මරණයේ වෙලා තියෙනු කොමද ඔය කියන හැම්ම විදිහකිමි වෙලා තියෙනවා. අදක විතරක් නවේ අපි මරණය ගැන හිතනකුට හිතන්න ඕන සමහරවිට මරණයේදී නානප්‍රකාර දුක්මිදර මැරල්ල හිල තියෙනවා. මේ භව විතරක් නෙවෙේ කියන්න බැරි ආත්ම භාාවල ඇදන්වල ඉඳල අවුරුදු ගනම් මාසගන ඉද මැරල් ගිල් ඇ. මේ අලුත් ඇදකීමමක් නෙවී. හිටවාස්සෙ කණ්ඩ නැතුව මැරිලා ඇති පිළිකාරෝගෙ හැදිල මැරිලා ඇති ඔය කියන සමහරවිට කාත්කවුරුත් නැතුව පාරි වැටිල මැරර ඇති එෙන ඔය ඔක්කොම වෙලා අපට තියෙනවා ඇතුර අපට මරණය ගැන මෙහෙහි කරනකුට අපට ඔය අවස්ථා ඔක්කෝ මෙෙහි කරන්න පුළුවන්. මේ අවස්ථා ඔක්කෝ මෙ එහෙනම් මේ ජීවිතය විතරම් මේ අමුතු එකද අමුතු එකක් නෙවී. අපට එන අනිවාරයෙන් අමුතු දෙයක් නෙවෙයි. එනිසා එතන ඒ විදිහට මෙනහි කරලා ඒ විදිරි හිත හදාගත්ත නැත්තං අනිවාරය මරණයේද චලිතවෙන තුර බුදුරජාණන් වහන්සේ ම මතක් කරග ෙන්නෙම කමටහන් නිසාම්මම් පොඩක් හහිට ගිය තුර බුදුරජාණන් වහන්සේගේ ඊට අදාහළ දේශනාවතාව මකල්ද සතිපට්ඨාන දේශනාව. මරණයෙන් ගැලවෙන විදිහ සෝවාන් පලට එන එක. එදකුට අපි ඒ පලවෙනියට කතාකර කොතනද වෙෙනනි අටම අපි සාකච්චා කරගෙන එනකුට භාවනාවට එ ළඟ තිබියුතු අංගටිකක් කතා කරම් දමන් හිතන් ඒ දේශනා දෙක අය මතක් කරන්න බැහැ. ඊට බස්සේ දැන් අපට එඩ තියන කොතනද. ආනාපාන සාති භාවනාවකට පෙර කොහොමදාපි හදාගන්න මෙන්න මේවා පින්නතුනි කමටහනක්. ඔගුල්ලන්ට කවදාහරි තේරේ, මටහන් කිය ගරුවරේක්ළඟට හිල්ල ගණ්ඩ මටහනක් ග්ඩ යාම ඒ කමටහන ගන්න කෙනගෙන් ගණ්ඩතියනෝ ගොඩාක් කාරණ. කෙනෙක් හිතනව නම් ආනාපාන සති භාවනාව හුස්මරැල්ල විතරක්දිහා දැනගනාව මැති කියලා ඒක ප්‍රමානවත් මති භාවනාවකට. ඒක භාවනාවකට ප්‍රමාණවත් මදි. හෙදුර භාවනාවකට ප්‍රමාණවත් පඩනම් ප්‍රමානවත්වන ලොකු දැනමක් අපි ඇරගෙන එන්ඩෝන. දේතනදී තමයි මෙන්න මේ සූත්‍ර දේශනාව බොහෝ වැදගත් වෙන්නේ. පළවෙනිට මානාපාන සති දේශනාාවට බුදුරජාණන් වහස ප්‍රවිශ්වීමට පෙරමිතන පෙන්නවා. කතංච භික්කවේ බික්කු කායේ කායානු පස්සී විහරති. මොකදද මහණනි මේ කයි කයානුවූ බලනවා කියන්නේ. ඉරවසේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඉදභික්කවේ බික්කූ අරං්ඥගතෝවා රුක්කමූලගතෝවා සු්ඥාගාර ගතෝවා නිසීධති පල්ලංකං ආගුජික්වා උජුංකායම් පනිදාය පරිමුකන් සතින් උපට්ට පිත්වා මෙතන තමයි ආනාපාන සති භාවනාවේ මූලික හරි පළවෙනියට පෙන්වා ඉදභික්කවේ ඉදභික්කවේ කනකුට මේ ශාසනය මහන කියල කියන්නේ මොකද පලවෙන්නේ ඉද කියනකුට මේ ශාසනයට කියන නවක්. ඇයි මේ සාසනනි ඉද භික්කවේ බික්වු ඉද කියල කියන්නේ පලවවෙනි ශ්‍රමණයයි දෙව ශ්‍රමණය තුන්ග නිශ්‍රමය අහතරව නිශ්‍රමණයයි කොති වෙෙන්නේ. අපේ බුද්ධ ශාසනය. ඇයිහෙම කියන්නේ මේ ලෝකයේ අබුද්දුක් පහද කාලයේ පවා අනිත්‍යය සහ අනාත්ම කියන ලක්ෂණ දෙක ප්‍රකටයි. අනි්‍යහ දුක්ක දුක්ක ලක්ෂණ දෙක ප්‍රකටයි. බුදුවරු පහල නොවෙන කාලවල පවා මේ දෙක ප්‍රකටව පවතිනවා. අනිත්‍යය සහ ජාත කතා බලන්ට. ජාත කතා බලනකට ජාතක පොත පරිහරලොක් හොඳුවට උගලන්නට පහැදිි වෙනවා. අයි දුක්ක කියන එක අමතුුවෙන් කියන්න දෙයක් නෑ මේ අත බුද්ධ දේශනාව දිහා බලන්නකට දුක කියනදික හුදුවට ප්‍රකටල් තින මිනිස්සුේ ජීවිත ඇහරරි ඇහැර යි කියලා. එදකුටේ ප්‍රකටවෙන් නැති කාරණෙ මකක්ද. අනාත්මේ ප්‍රකටවන්න ඇත්ති අනාත් මේ ැන අමනාත්ම කියන ලක්ෂණය නිවන්දකන්ට එහෙන්නම් වැදගත්ම කාරණය නවෙද වැදගත්ම කාරණය. හැබැයි අප අද ජීවත්වෙන්නේ අනාත්මය තුළ නිවෙේද? ඕගොලන් උදේ ඉඳම් හවස්ශසනකන් ජීවත්වෙෙන් ඔය අනාත්ම පදනම තුළ. හැබැයි ඕෝගොල්ලන් හිතන්න මම මේ ජීවත්වෙන්නේ අනාත්ම ධර්මතාවයක් තුළ. ඒකයන්නේ ඔගොලන් හිතල බලන්ඩ ඕෝගොල්ලම් මේ කරන හැම දෙයක්ම කරන්නේ කයට ඕන විදිහට නෙවේද. කයට ඕන විදිහර නෙවේද කරන්න. දැම් මට... සීනිි කිලෝ එකක් කණ්ඩ හිතෙනවා. මම වතුරක්කට දාලා සීනි කිිලෝ එක දිය කලා විවූ මට මොදවෙේලි. හ? මොගක් වීදේ සමහරයට මැරිලේ ඇය වෙනමොකොත් වෙන්නේ එදු එ එහෙම දැන් මට ආසහිතුනා කියල මට දැන් කිලො එක කණඩ පුලුවන්න. එ මට මොකද කරන්න දේන? මේ කල්ට උරොත්තු දෙන ප්‍රමාණයෙන් ගඩ වෙනවා. එහෙම නෙවේද? ඒ ප්‍රමාණෙන් තමයි. එදට දැ මම ආසකරා කියලා මට මේ ඊට එහා මේකට කණ්ඩ පුලුවන්ද. බැ මේකට ඕන විදිහට තමයි මම දෙ එහෙෙන මම් මකක්ද කරන්න. මට ඕන හැතර මේක පවතින මේක ඕන හැටියට අපි දෙන්න හෙන මේ අනහත්මයි. මේ උදේදන් කරන්නේක. වෙන මොකුත් නෙ වෙදැන් හෙතන්න. දැන් අපට ඔයෑ දැන් ඔය ඕන තරන් කෑම ජාතිතයන්නේ. නැ ඔය තියන අහිත කර කෑම එක දිගටම කෑවුත්. ඊළඟට මොකද වෙන්නේ. ඉස්පිරිතාලයේ පිකාරෝගික් කළ නතර කළ දාන්න වනවා. නැද්ද නැද්ද නතර කර නවා. ඇඒ. මට දැම් මගේ හිතට ඕනඋනාා මෙහෙම කාලබීල ජොලී ඉන්ද. හැබැයි හිතට ඕනඋනාට මේක ටෝරොත්තු දෙනවාද නෑ නෑ. මේක පවතින විදිහට දුන්නොත් පවතින්ඩ පුළුවන්. මේක පවතනි විදිහට දුන්නැත්තක් පැවත්මක් නෑ. එදුට අපි මේ කල්ලා තියනමකක්ද. පවතින දට පවතින විදි පවතිීන්ට අවශ්‍යය දේ සැපෙව්වා. හැබයි අපිහෙම සපේන ගමන් අපට තේරෙන් නැමකද. මම් මේ කරන්නේ මේ කයට ඕන විදිහට මේ හිතයි සියලු ක්‍රියාකාරකම් පවත්වනවා ඒක හිතාගෙන ඉන්නවා මෙතන මම තමයි මේ ඔක්කොම කරන්නකිල ඇත්තටේ මෙහම නිවේනි මේකට ඕන විදිරන අපි කර ඩැ උදේ දන් හවසනකම් ඔය ජොකින් පක්කිල ොයි තියෙන්නේ හගේ අව ඇවිදින්නේ දැ මම දැන් හිතන් ොක කෙනෙක් ෝගේ කැමත්තිෙන් ඇවිදිනා ඉන්නවද. විනෝදට ඇවිදිනාඉන්නවද දැම් මේ ඇවි ඇවිදින්නේ. දැන්ඉතිම්ට මේකට කොෝ මේක නතතා හොම හිටියොත් වැඩේ වරදිනවා. එහෙන් ද මොකද කරන්න ඕන. මේකට ඕන හැටියට ඒ ලබා දෙෙන්ට මේක අවුද්දන්ධ වෙනවා. දැම් මොකක් දම මේ කරන්න. තමන්ගේ දෙයක් නොවේ මේකට මේ ස්භාවිකම මේ පවතින දට ඒ සුදුසු විදිහට පවත්නය කක් විතරයි කරන්න. ඇයි මේ වැඩ කරන්න ඒ තිහෙමයි වැඩ කරන්න නෑ උදහිදා මේකට කණ්ඩ දු නැත්තැ ඉවරයි ඉවර නැද්ද ඉවරයි ඉන්ඩගයක් තිබ නැතැ ඉවර නැදද ඉවරයි හෙදුලු මේ කියන්න මොකක්ද මේක අපේ වසන්ගේ පවත්තන්ද බැහැ මේක මට අයිති නැහැ මේක මගේ නෙවෙයි මේ හැදිච්චදේ හැදුන විදිහට පවත් අන්ඩ ඊට අදාළම දෙයක් දිය තුයි. අපට ඕ ඕන දේවල්කට කරන්න බැහැ. ඉදා ඉඳම්ම පිඳතුන මේ සංසාරය පුරාවටම මේක අනාත්මය තුළ අපි ජීවත් වනාව. හැම කෙනෙක්ම. හැම කෙනෙක්ම ජීවිතය පැවැත්වේ ඒ තුළ හැබැයි අපි කාටවත් පින්නතුමි ඕක ප්‍රකට වෙන්නේ. මේ උදේදම් හවශසනකං අපිමි ඉන්නේ මේ තුළ නේද මේක මගේ වසගේ පවත්හන්ට බැරි දෙයක් මේ මම කියල ගත්තට අයිති නැති දෙයක් අයිතිකාරත්වයක් නෑ පැහැදිලූම තියෙනවානි. අයිතිකාරත්වයක් නැති නිසා තමයි මේකට ඕන හැටියට වැඩ ඔක්කොම කරන්න වෙලා තියන්නේ. හිමි කාරත්වයක් තිබු නනාම්. මේක ඕන හැටිට කරන්න ඕන දොක්කම. හ? එහෙම අවස්්‍යතාවයක් නෑ හැබැයි කරන්්ඩ වෙලා තියෙනවා අයිතිකාරත්වයක් අපට නැති නිසාම. අයිතිකාරත්වයක් නැති නිසා මේ ටික කරකරුද යහිඳ හැබැයි අනාත්ම මේ තුළ ජීවත්වයෙනවා ඒ තුළ ජීවත් එදී අපි මුගදක නන්න. සත්්‍යයේ පුද්ගලීක් තියෙනවා කියන සං්ඥාව තුළ ජීවත්වන මේක හැමදාටම පවතිනවා. මෙන්න මේ ධරමේ විවර කරන්නේ කවද. සම්බුදුරජාණන් වහන්සේ නවා. ඒක තමයි බුදුරජාණන් වහස පළවෙනිටම පටිච්ච සමුපා දවබෝධේදී ගනන්න මොකක්ද මේ මොකරද මේ දුක කියනෙ ඇයි හැුනේ එතුොට බදුරජාණන් වහස දකිනකද ජාතිය. ඇයි ජාතිය හටගත්තය භාවය භවය හටගත්තේ ඇයි උපාධනය උපාධානය හටගත්තය ඇයි තන්හාව ඔය විදියට බලාගෙනමුට අවසානකරිද අවිද්‍යාවට එනකංගෙනවා. මේක හටගත් යැයි මේක හටගත් ඇැයි මේ හටගත්ත එතකුට මොක දවසන්න්න විලතියනි. සිතේ තියෙන යන් ධරමයක් නිසා පැවැත්මක් හැදිලා තියෙනවා. ඒ පැවැත්ම නැතිවෙන කොතනද සිතේ තියන ධරමයන් සහමුලින්ම උපුට දැම්ම දවසට තමයි කියනක බුදුරාන් වහන්ස බෝධ කරවා. එදට මෙන්න මේ අනාත්ම කියන ලක්ෂණය ප්‍රකටව පෙන්නන්න කොයි ශහසනේද. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පමණයි. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වවා ඉධභික්වේ මේ ශසනය පළවෙ නිශ්‍රණය දෙවැන් නිසර්මණයක් තින්නවා. අන්න මේ ශාසනයේ කවුරුහරි කෙනෙක් අරං්ඥගතෝවා රුක්කමූල ගතෝවා සු්ඥා ගාර ගතෝවා. දැන් ඔන්න කියන සේනාසන තුනක් තින භාවනා කරන්න අන්ඩ සුදුසුගෙන කොයිට දැන් ඕන. අර්ඥගතෝවා, රුක්කමූලගතව සු්ඥාගාරගතවා. මේ පළවෙනියටටම භාවනාවකට යන කෙනෙ. ඇයි සේනාසන තුනක් පෙනෙවේ. දැම් බුදුරජාණන් වහන්සේ සරුවච්ඥනි. අය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන වචනේ මය කිසිම දෙයක් අඩුපාඩුවක් නැතු අවබෝධ කරා. උන්වහන්සේ මේ ලෝකයේ දිහා දකින විධිය සියලු පුද්ජලයන්දිහා දකින විදිහ දැකල්ලා තමයි සේනාසන තුනක් පැනෙවේ. හැබැයි මේ සේනාසන තුනම මොකක්ද අර්්‍යගතෝවා කියලා කියන්නේ කැලයක් කාක්කවුරුද්දෙන් වෙන්වුණු තැෙනක්. රුක්කමූලගතෝවා කියනෙ ඒත් මනුස්්‍ය ජනගහනයෙන් අයි වෙලා හිස් තැනක්. සු්ඥාගාරගතෝවා කියන්නේ දැන් සු්ඥාගාරය කියන එක ගෙදරත් එන්න පුළුවන්. ඒක තැනක් විශේෂනෑ. පැවන්න කූමද තමන්ට බාධාවක් නැත්තම් බණභාවනා කරන්න හිත එකං කරගන්න පුළුවන්න අනනිත් අඇයගෙන් පීඩා නැත්තම් සද්ධ නැත්තම් නිදහසේ කමටහන වඩන්න පුළුවන්නම් ඒ නිමස සු්ඥාගාරයක්. එකොට ඇයි සේනාසන තුනක් පැනෙම්වේ පළවෙනිටම පින්නතුනි මේ ලෝකයේ නානත්ත කාය නානත්ත සන්නා මේ සත්වයූ විධයි ීවි නිසා සත්්‍යයන්ගේ දැන් අපි හිතමුකු දැම්මේ ඉන්නවනය මෙතනත් තිරිසක් ඇදුට මේ අයගේ කෙලෙස්වල උත්සන්න භාවී විවිධයි දැ හිතන්ද අපි මේ කොහේ හරි දැ හුද කලා තැනක් තියෙන ඕනේ හුද කලා තැනක සමහර කෙනෙක් එතන භාවනා කරන්න යොදාගන්න වැඩියෙන්වේ විහාරස්ථානය විහාරස්ථානක ව චෛත්‍ය දි බලන්න චෛතයක් ඟටගේාම සමහර කෙනෙක් එතන වන්දනා කරනවා. සමහරකනෙ අතුගානවා. සමහරකනෙත් ඔයි මොකෝවත්න කයිගහ පැත්තකට වෙලායින්නවා. සමහරකනෙක් ආදරයෙන් වෙලිලා බලන්නද මේ එකම භූමිබාගේ එකම බූමිවාගේ මොකද වෙලා තියනෙ ්‍රියාකාරකංවල හැබැ බුදුරජාණන් වහන්සේටයනම් යිදන්නට පේනැතිව සලසන විහාරස්ථානවල ය බෙහෙර විහාර චෛත මන්දිරවල ආදරීම් වෙල්ලෙන්නේන් ඇති බුදුරජාණන් වහන්ස ටයන හොම දීද ඉන්න නෑ එක බුද්ධගවරුවේ නෑ එක ඇත්ත දෙයක් එතකුට පින්වත්නේ ඔය එකම තැන පුද්ජලය විවිධ ඒවාගේ මේ කමටහන් වඩන පුද්ජලිුන්ගද අපි දන්නවා විශුද්ධිමාර්ගයේ එහෙම පෙන්නනවා පුද්ජලය හදදෙනෙක් පන්නවා අපි හදෙනෙක් ගැන කතා කරන්න නෑ මෙතන අදාළ වෙනවා මං කතා කරනවා මේ අපට තියන ප්‍රධාන කෙලෙස් වර්ගකීද තුනයි රාග දේශ මෝහො. හෙදුර මේ රාගදේශ මෝහ කියනවා හැම කෙනෙකුටම තියෙනවා කාටවත් නෑ කියන්න බෑ නැත්තකාද රහතන් වහන්සේට පමණයි. මතකතියන් රහන් වහන්සට පවන හැබැයි මේවා තියෙනවා කෙනකෙනාට අඩු වැඩි භාවයක් දැන් සමහරු දකින දකිනකට ආස කරන වනින්. දැන් එහෙම කෙනෙක් දැන් කැලේකට භාවනාවකට යමනු. හො මෙයා දැ හැම දේටම ආස කරනවා. කැලේකට කිිගම්ම කක්ද. ර ගස් එයා හුදලා හුද කලා කිය හුද කලාවට ආස කළේ යුතුයි. හැබැයිඒ නිදහස අර ගස්කොලන් කැලේ සත්තු ඇතින වැව්පුකුණු අනම්බනන්ටික බලවල ඒට හිට නවා කමටහන පැත්තක කමටහන පැත්තක එහෙමයි ඉන්නවා ඔය සමහරයි කැලවල්වලට ආස කරන්න ගුඩා දුරු විහර්‍ය අනස්ථානවට ආස කරන්න මුොකද ඔය සුන්දරත්තේ විඳගෙනන්ට හැව මෙයා හිතානන්න මේ සුන්දරත්තේ තුළ ඉන්න ගඩ මේ කෙලෙස් නෑන එයත් එතන මුලාවෙලා ඉන්නේ බුදුරජාණන් වහන්ේ මේ කමටහන්තුන පෙන මෙන්න මේ පුද්ලය තුන් දෙනෙකට බදෙනවා. රාග චරිතයේ තියනෙනට අධි කරාගයක් දකින දකින දේ වාස කරන්න කෙනෙක් හිල්ලා අරං්්‍යක භාවනා කිරී මෙතනයාට එච්චර සුදුසුනෑ. එච්චරයාට සුදුසුනෑ. එ නිසා අරං්්‍ය අවශ්‍ය වෙන්න කාටද. විශේෂය මෝහ චරිතය තියන කෙනාට. මෝහය තියෙන කෙනා එ වැඩිවේ ර සරසමවිින්න්දුුස්සාහරන්නේ . තියෙ දවල්ු සමහර ඉන්න කැලෑ දැකින අරදු ගංගා දැකින ඉතින් දැක් අ නෝ දැක්වා ගන්න ඉන්නඇද. ඕකේ මනාදා තියෙන්නේ කියලව යනවා එහෙමයින්නෝ. එහෙමයට අර්‍ය වඩාහත් සුදු සීමකද ගියා තමන්ඔය මේ ආනාාපර ඉගෙන ගත්තකමටන ඔහේ හට වඩන්නපුලො යට බාහිර වස්තුවල ටැලෙන්ඩ් බැ ඔන්න පලෙනනික්. ඊළඟට පින්න්නවත්න රාභ චරිතය තියන ගෙනාට කොහෙදඋ. කුටිය එයාට කුටියක් හොඳයි. හොඳට මතකතියා ගන්නේ චරිත තමන් තමයි තෝර ගන්නති. අපටකෝ මේ තෝරන්ට සේනාසන කතාාව මොකද මේ මේවා දන්න ඇතුව කමටහද මේ කමටහනක වපසරියමින් කෙනෙක් භාවනා කරන්නට යනකුට භානා කරන්න කලින් එ දැනගඩුවුන මෙහෙම පරිසරයක් තමන් ගැන ගවේශනය කළ මේකයන්නේ අද මේ එහෙම ගවේෂණයක් නැතිහින්ද මොකක්දගැන්නේ භාවනා කරනවා 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 හයයෝ කමටහන් වඩනවා එකක් නෙමේ දෙශීයක් විතර වඩනවා වැඩලෙවර ලවසන්නමකද එක්කවත් හරි දිවුණුවක් නෑ එකවත් හරිදිවුණුවක් නෑ ඇහිමේ ඒක ඒක තමයි තමන් පිළිබඳ ගවේෂණයක් නෑ ඊළංඟට තිකක් දේශේ අධි නම් ොද කරන්න තිය. එයා යන්ට ගහක් ගැටට ඒයා අතරෙන් කලෙකට ගිය මොකද වෙන්න ිකක් ගැටනවා. ඇතම කතාව මොකද කැලේකට ගියාම අපිට සමහර වෙලාවට වතුරනෑ. සමහර වෙලාවට ධනටික වෙලාවට නෑ සමහර වෙලාවට සතාස උපාවෙන් කරදර වෙනවා. ඒ ඔය ඔක්කවම මූල දෙන්ට වෙනවා. ඇතුරේ මූල දෙක කට යායට ිකක් තරහහින්ඩ පුළුවන්. එතොට යාට්ටිකක් අපහසුයි එයාට කොහෙද. තමන්ට නිදහස් තැනක කුටියකින් නවත් ගහක් තෝර ගන්නවා නිදහස් සුන්ඥාගාර ගහක් එතෙන්න්ඩ ගිල්ල නිදහසකමට හන වඩ නොව නවා. එදොට සේනාසුනු තුනක් පැනෙවවේ මේ පුද්ගල විවිධත්වය තෝරාගෙන ඒ පුද්ගලයට සුදුසු තැනට යන්දුවන. එො දැන් ඕගොල්න් ඕගොලන්ගේ චරිතක කොහොම ඳු ගන්න. එකක් තියෙනවා, එකක් තියෙනවත් සමහරවිට ඒකනම් කෙනකුට දැනගන්න අමාරුයි. ඒකනම් භාවනාව ටිකක් වැඩහෙන්ුවෝන. වැඩනාට පස්සේ එම වැඩීගෙන යනකුට දැ වැඩුුණ කෙනෙක්ගේ මගක් කැනකුට දේශරාග චරිතවල ස්භහාවේ තමයි ඒට අදාළ සිතුම් පැතුන්ව භාව යම් අට්ටමකට දියුණකිෙනවු මතුවෙන්. එතකුට එක ස්වභාවිකයි. ඒ භානාව කරම අදුෝ ප යම්මටමකට දියුණු කෙනකුට තුරයික තෙරන්නේ. මඟක් කැනකුට ඒයාට තේරෙන වැඩිපුර යාග නැගෙනව රහගසි. වැඩිපුර නගෙනව දේසිත්. එතකුඩ ආදන්නවා මගේ චරිත මීට බර චරිතයක් කිය අවබෝධ කරගන්න පුුව. තවත් ක්‍රමය දැන් ඔයාලට ප්‍රශ්න තියෙන වෙලාවක් නැති හුඳ නිදහස මනුවත් නැති ප්‍රශ්න නැති ආරවුල් නැති කනස්සලු නැති වෙලාවකත හැ මේ එක පාරම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්න්නේ දෙයක් නෙවේ නිදහාසයෝ කොට්ටයක්හරි කොතනහරි ඉඳගෙන පුළුවන් තරන් මොනෝද නොහිතා තමන්ගේ හිත දිහා බලායින්න. මොලුද නොහිතා මෙ බලායින්න පුරුදුුවෙන්න්න කාලයක් ටිකක් එදකුට ඔයාගේ හිත තම තමන්ගේ හිත වැඩිපුර ඇදිල යන ගතියක්තිය නො මොවටහරි. මොනෝටහරි ඇදිල යන ගතියක් තියන. එතකුටේ ඇදිල යන ගතයත් එක්ක තමන්ට තරුම්ගන්න පුුව මගේ සිතුවිල්ලි සිතුවිලි චිත පරම්පාාවකොහට බර. රැඩිපුර ටිකක් මෙන්න මේ ස්භාවයට බරයි. ලැඩිපුර ටික් මේ පැත්තට බර. එතුටේ තමන් විනිච්චය කරලා එළඟට ත තමන්ගේ චරිත තෝරගන්න පුුව ඔන්න චරිත තෝරගන්න තවක්‍රමතියන ොයි දෙක්. ඉතින් තවයි ඇතින ඉතිිචර මතක් කරන්න ඇතුට සිද නාසන පනවන්ට ේතුන් එක කාරණයක් තමයි. ද්ගල චරිත ඊංඟට ඊළංගට තියනවා අපට වාපිත් සෙම කියනේවගින් රූගහට ගන්නවා. මේක දැන් සමහර කාලවල වාතය අධික වෙනවා සමහර කාලවල පිත අධික වෙනවා සමහර විට ආසෙම්මධික දැන් මේ අධික වෙනකුට ඒවට සුදුසු කමටහ පරිසරයක් තෝරගණ්ඩ ඕන. පිත වැඩි වෙනකුට කුටියක් ඇතු ඉදර වැඩන්න රවිච තැන ගෑස් ් දටන තැ එතුට එයාටම කදින්. එදවට එයා අන්්ඩෝන ගහක්ළට නිහසේ රිිලක්න්ඩ් මනස රිලෙක් කරගන්න පීඩනයින්ට හොඳ නෑ එතුට ඒයා ඒවාගේ තැනකට කියලකමට හනවඩුවත් ප්‍රෝජනවත් වයෙනවා. ඊළංඟට සමහරවිට වාතය අධික කාලෙට අන්ඩ හොඳනෑ අරයක් හොයගෙන අන් හොඳ නෑ කුටියක් ඇතුලටන්ඩෝ. ඟට ොද මේ මේක වඩන්ඩ පුළුවන්න්නේ මේ ඔක්කමත් එකකම බැලන්ස් කරන ගියුත් පමණ ඉත් භාවනාවක දියුණු. ඕගොල්ලන් දන්නේ නෑ භාවනාවක් කරන්ඩ මුල් කාලෙ පටන්ගත්තම ආහාරවල කොච්චර පරිසමක් අවසේද කියන. පුදුම පරිසමක් කාසයයි මුල මුල්ම කාලයේදී මේ භාවනාවකට ප්‍රවිශ්ට වෙන කෙන ආහාරයෙන් ගුඩා පරිසංවෙෙන්ුව. බරහාර ගණ්ඩ බෑ අධික බර බත්ජතරකම මස්මාල වනම ඒවා සෑහෙන්න් අඩු කරන්නු සරහාර ගණ්ඩ බෑ. ඊට බස්ස පිතෑ විස්සෙන ආහාර ගණ්ඩ බෑ. තුොර සාමාන්‍යය ආහාරකට යන්නේ. එදර ඒ ඒ මොකටද කායේ ඇතිවන මේ එකක ධරමය සමෝ පවත්වන්න ඕන එහෙම පැවැත්වෙන්න්න ඇත මොකද වෙන්නේ. කමටහන වඩන්න බෑ කයින් ඒකට අවසීහපොට්ටික දෙන්නේ නෑ. ඇදවට එයා වාතයකිප නෝ පිතකිපුනම ඒ සුදුසු තැනකට ගියොත් තමයි අපට මොකද වෙන්නේ. බාහිර පරිසරෙන් ගැෙන සහයෝග දෙන්නේ. එතුොට ඒකට වස්සීමන විද එතුොට කෙනකෙනාට සුදුසුවන විදිරට තමයි සේනාසුන තුන පැනෙීම ඊළඟට තියනවා රිතු තුනක් තිය නොනවාවද. හේමන්ත ගිම්හාන වස්සාන. දැන් ගිම්හන කාලේ කොහෙදු හොඳ භාවනා කරන්න.? කොහෙදු හොඳ. ගිම්හන කාලයහෙම කොහර කැලේක හොඳයි. ගිම්හන කාලෙක ප්‍රශ්නය අඩුව බණ භාවනා කරන්න කැලක් හොඳයි. දැන්නම් ඒසික ට තයර නිසා ප්‍රශ්නයන් නෑ ඒසි නැත්තා? ගිම්හනයට හරි අමාරුවයි පිුතුනි ධඩිය දාගන එහෙම අමාරුයි. ඉටවස්සේ වස්සාන කාලේ ව කුටීකර එඩුව නවා තෙමි දෙමි වැඩේ කරන්න පුළුවන්ද දෑ එටවස්සේ හේමන්ත කාලෙ ගහක්ළඟ වනේ හොඳටම හොඳයි. තුොර ඒ නිසා රිතුවලට සුදු සුලෙස බුදුරජාණන් වහන්සේමකද අරං්ඥගතුවා රුක්ක මූලගතුවා සුං්ඥා ාරගතවා කිය පැෙනෙවා. ඊළංගට ඔය හේතු නිසා සේනාසන තුනක් පැනේවා. ඊළගට සු්ඥාගාරගතවා නිසීදති පල්ලංකන් ආගෝජුිවා උජුංකායම් පනිදාය පරිමුකන් සතිින් උ පට්ට පෙත්. ඔන්න ඊළංඟගට පැනෙවවා නිසීදති ඉඳ ගණ්ඩකිීවා. නිසීදති උජුංකායන් ය රජු කරගන බද්ධ පරියංකෙන් හෝ කාන්තාවක්න අරද පරිියංකින් හරි තමන්ට පහසු ඉරියවගෙන් ඉඳගණ්ඩකිවා දැන් පලවෙනිටමද සක්මන කියලා සක්මන කියලා පැනෙවවද පලවෙනිටම කියමු ගක්ද න්ද ගණ්ඩකීවා ඉදි ඉඳගණඩීව. පලවෙනිට ම මේ ඉඳගැනීම තුළ කමටහන් වඩන කෙනකුට විශේෂානි සංසටි ගත්තියෙනවා. එක තමයි අලීන සහ උද්ධච්චේ කියන එක දුරකර ගණ්ඩුවන්. උද්දච්චේ කියලා කියන්නේ හිතේ විසුරුණු ගතිය. ඔය පලවෙනි අටම භාවනා කරන්ඩ යනා අය සක්මනය ඔල දෙම අහල තියන මම ඔය උොඩා කඇත්ෙක් අපි ය. කමට දෙන තැන්වල ඉඳල තිෙනවා එතට ඔය සමහරය දැන්කන මගේ සක්මනය පුදුම දියුණුවක් වෙනවා කියලා. සක්මනයේ පුදුම දියුණුවක් වෙනවා කීවට සක්මනයේ දවුණු වෙන වනං පරිියංකේදී එක ප්‍රතිඵල තියෙන්ට ඕන මතක තියාගන්න. පරිියන්කයේ ප්‍රතිඵල එන්නේ නැත්තං සක්මනය ලොක දදිවුණුත් තිනවා කියන්න පුුවන්. සක්මන් කරන කෙනකුට සක්මන ආනිසංස වනාද පළවිනිටම සක්මනය ආනිසංස තියනහ ගණඩ සක්මන් කරනක ආනිසංසේ එක් බොහෝ දුර ඇවිදිට පුළුවන් කියන බදුරජාණන් වහසේ එයටට ගානක්නේ මොකද පැයක් විතර භාාවන කර හ සක්මන් කරම ෝදැ ති නො පැයක් භාවන කරම් පේ දෙදක් ඉඳග ඉඳපුන සක්කම පැයකරු. එතකුට දැ අර බොෝ දුර යන්න පුලුවන් කියනවා. ඊළඟට රෝගාබාද අඩුයි කියනවා සක්මං කරන කෙනට රෝගබාද අඩු ඊළඟට ආහාර දිරවීමේ පහසු ඇති වෙනවා සක්මන් කරන කෙනට ආහාර දිරවනවා ඊළඟට සක්මනය යම් සමාධයක් උප දිනවද ඒක බොහෝ කාලයක් පවතිනවා කියනවා ඔන්න සක්මනයේ තින ආනිසංසයක් දැන් කෙනෙක් සක්මනයේද මට සමාධය සමාධය කියල්ලා දැන් ම කියනටහෙම දවුණුවක් කම්බුුණ මෙහෙම හම් ුඩ මෙහෙහම් ුුණ තුොදැ නිසංසියති රමකක්ද සමාධිය බොහෝ කාලයක් පවතිනවා එ ට දැන් එයා සක්මන් කල්ලා හිතේ දියුණුවක් ඇතවුණ කෙනා පරිියන්ග ඉඳගත් තම සමාධයක ප්‍රකටවීමක් නැත්තං ඔය කියන කතාව සතති වෙලාද ඒකයි මේ සක්මන සහ පරියංග කියන දෙකමු භාවනාවක අවශ්‍යය වෙන්නේ සක්මන් කරලා පරිියන් ඉඳගත්තම තම මෙයාට සක්මනය යම් වැඩීමත් තියනවදික දැනගන්න පුලුවන්. සක්මන් කරනකුට බුදුරජාන් වදහන්ස දැම් මෙතන මේ පණවලා තියනෙ නිී දෙති කියලා පනවලා තියෙන්නේෙ සක්මනේදි මූලික අවස්ථාවදදි කෙනෙක් හිත එකඟ කරනව කන්නවා කෙනෙක් ලේසි වැඩක් නෙවේ ඒතන කියීක් විවර කර ගන්නඩ න ක්මන් කරනකුට. ඇ සක්මන් කරන කෙනගේ ඇස විවෘත්තයි. සක්මන් කරන කෙනාව කණ විවෘත්තයි. සක්මන් කරන කෙනගේ නාසේ විවෘතයි. සක්මන් කරන කෙනාවය යේ ඉස්පාර්ස හැම ඉස්පරසවීීම තියවා හැබැ නැත්තමකද දිව විතර මනොහරදයක් කෑවන ඒකත් වැඩේ හරි. ඒකත් යවෘත්තව තියෙනවා ප්‍රශ්නයක් නෑ. එදොට මනසත් විවෘත්තයි. දැන් පරියන් ගනගෙන කුමකද විරෘතුලතිී ආයතන දෙකයි කොහද කන සහ මන විතරයි. එද ගුර දැන් සක්මන් කරනගෙන හොඳට බලාන්න ඔහේ අනගම අර ගහ දිහත් බැලිනවා නැද්ද නැද්ද හිවාස තියනෝ ගල් ඒවාදිහත් ඇහැයනවා ඒවත් හිතනවා. නිසා ඔය හැනුකට හල්බර ඒකටත් හිතය නවා ලංඟ තියනේව හිත යනවා. දැම්ම දැම් මූලික අවස්ථාව බැහැපුගමම මෙයා ඇසමුත් ඇසත් වැඩ කලත් වැඩ. ඒ අස්සේ ඉස්පරසණ දවුත් එහෙටම මේටවාදිින දෙවලුත් වැඩ. ඉරවාසේ ඔය අනගමන් සුවඳක් දැනෙනවා හටවස් සිතනවා අද නම්මහි හොඳ කැහැමක්වෙදදී හර සුවදක්න්නේ දැන් එතට එතනක් වැඩ. දර දැන් ආයතන තික වැඩ නැද වැඩ. ඇ උදා නැද හිද ශාල පලවෙෙනයටටම වැඩේ ඉඳගත් එගෙන ඉස්සලාමොක එක ලේසිවෙන්න ඇත්තේ සක්ම නේදී මේ ආය තැන පහයි එකතු කරගෙන ඔය ඇ යනකුට එයාට හිත විසිරෙන්ට තියන අස්ථාව වැඩි අනිත්්‍යක සක්මනේදී කවදාකවත් සමාධිය එහෙම උපදින් එක පාර උපදින දෙයක් නෙවේ. එකාරමුණ දැ මේ කකුල තියනකුට ඒ තැන්වලට හිත ඇරගෙන යනවා. එදවට හිත ඒක තැනට පැන 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 උපතිනය කක්තින්නේ. ඒ ලේසියකට මේ හිෙත සමාධිමත් කරන්න බැහැ ඒ නිසා සක්මන් කරනකුට පලවෙනිට මෙහෙනම් සක්මන පැනවේ නැත්තේ උද්දච්චයේ දුරු කරගන්නව. එනට අලීන කියලා කියන්නේ ඉඳගණ්ඩි කියලකිව නිදාගෙන ඉන්න කෙනාට පලවෙනියටම එහෙම කරන්නඩ බෑන් ඉන්දයවා ටගනත් හොඳ නෑැ පින්නවතුන ටිලා මුුණෝහරි දෙයක් වෙලා යැයි.ඒ නිසා අලීන සහුදත්වේ නැතිරගණඩයි පලවනයට මිඳ ගන්නි කිව. ඊළංගට පින්නතුනි කම්මට්ටහනන්න පතති ඊළංගට මේ ඉඳගෙන ඉන්න කෙනාට කර්මස්ථානය හොඳට අල්ලගන්න පුළුවන් නිඳගෙන ඉන්න කෙනාට කර්මස්ථානය පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළ මොනොමහරි කර්මස්ථාන දැන් ආනාපාන සති කරමස්ථානය දුන්නම පළවිනිිමවැටම යෝගාව චරය කුණා මෙයාට ඉසෙලාමකක් ඕන කර්මස්ථාන ග්‍රහණය හොඳට ඕන ඒක හොඳට නැත්තං එයාට භවනාව දියුණුවෙේද දවුණ වෙන්න කර්මස්ථානය හොඳටරල ගණ්ඩ ඕන ඊළඟට පින්වතුනි වේදනාටයි. ගන්නකිව කයිය රජුවතියා ගන්න කියලා කියැනකද වේදනාඩුයි දැන් ඔයා සක්මනයති කේක වේදනානයන්න මුල්ල අවස්ථාද. ගල්ලන කේක දේවල් ඇවිදනද මේ වගේ වැලන චක්චන ප්‍රශ්යන්නෑ නමු සාමානෙන් ඒ කේ එකක අටගන්නව වේදනා නමුත් දැම්ම හොඳට කය රජුවතියාගෙන ඉදගත්තම. කයි රජුර අනිවාරෙන් මූලික අවස්ථාවද හොඳවට ගොලන් අවධානය දෙෙන්ඩ ඕන කය එකක පැත්තට පත්දන්න ඇතුව. ඉද ගත්තම දැන් සමහරුවය ඒ අවධානයක් නැත්තං භාවනා කරනකට හොඳ පරිසංවෙෙන්ඩ ඕන අපේ සමහර භික්‍ෂුන් වහන්සලා කොන්ද රදෙනවා. කොඳ අමාරු හෙමෙනවා ඒ එන්න කය ඒක පැත්තට ඇල්ල කරල එකක හරහාට එහෙම එකක් නේ කය හොඳට දැනස් කරගන්න ඕන කය රජුරගත් හම ඉළඟට ඒක වාසය කය රිජුකරගත් තම තියෙන්නේ හුඳල්ට කර්මස්ථානය පරිජුව කියල කෙන දැන් ආනාපාන සතිී භාවනාවක් කරන කෙනෙකුට සමාහිත සම සමාධිමත් වෙන වනං අනිවාය මොකද වෙන්නේ කයි රජු වඩමෝු එහෙම නැතුව කය හතරට පහට නැමිලා තිවිල සමාධී උපදින්නෑ හිටවාසේ සාක්මනයේදී එහම සමාධයක් ගන්න උපචාර සමාධීකට එන්න පුළුවන් ඇතනි නිහා යන්න බෑ එතනි හා යන ක්‍රම තියෙනවා එක වෙනම වා නමුත් එඩ මාරු නිසා බුදුරජාණන් වහන්සේ වේදනවාඩු කරග්ඩෝන කම්මට්ටානේ හොදෝට ප්‍රකොට කරගණ්ඩෝ ඊළඟට අලීන උද්දච්චේ නැති කරගණ්ඩෝ ළඟට කරමස්ථානය වැටෙන්නෙත් නෑ කර්මස්ථානය වැටෙන් නෑ කියලා කියන්නේ දැන් අපි ආනාපාන සති භාවනාවක් කරගෙන ඉන්නකුට යම් වෙලාවක කර්මස්ථානය හිත පිට ගා නම් මොකද කරන්නේ. නැවත නැවත අපේ හිත එතැන්ට ගෙනෙන්ට පහසු නැද්ද. පරියන්කින්දගෙන පරියන් ඉඳගෙන පහසු. ඒ අවස්ථාව තින ඒ නි සමොකද කර බුදුරජන්සින්. පැනෙව්වා මේ අහනාපාන සති භාවනාවක් කරන කෙනෙක් එහම් මොනාද කරන්න තින් භාවනාවට ඉඳ ග්ඩිස්සෙල්ලා ඉඳගන්න. ඉරවසන්න දැන් ඔය කාරනාටික පැදිි දැන් අපි දන්නවා ඉඳගැනේ මත්්‍යවස්්‍යයයි. එදස ඉඳගෙන ඉවරුුණම් පස්සේ කය රදුකරගණ්ඩුවන ඉරවසේ නිදිියගෙන අනිින් බනන් ඒ මුකවත් හරියන්නේ නෑ. ඉරවස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පනිදාය පරිමුකන් සතින් පට්ට පෙත්තා ඔන්න ඕක තමයි වැදගත්. පරිමුකන් සතිින් නඋපට්ට පෙත්තා කිය ලා කියන්නේ මේක විභාංග ප්‍රකරණය මේ ඊට පස්සේ ආනාපාන සති දේශනාව ඊටවස්සේ තියනව තවතැන් මේ සතිපට්ඨාන දේශනාවේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු විශේෂ පොතක්තියනවා ධර්මස් ඒකේ. ඒ හැම තැනවකම පෙන්නලදලා තියෙන්නේ පරිමුකන් සතිින් උපට්ට පෙත්තා කියනකොට ඒ කෙනා හැමවෙලාවෙෙන්ම සිහිය තියාගණ්ඩ ඕන මේක හොඳට මතක තියාගන්න මෙන්න මේ නාසියේ අගයි මේ තොලයි අතර පොතැන තමයි පරිමුකන් සතින් ම පට්ට පෙත්තා ඕක වචන කීපයක් මට පෙන් මට මතක නෑ පාලි වචන කීපයක් දේශනා කරලා තියෙනවා තුර ඒ වචනවල පෙන් ප්‍රකට කරලා තියෙනවා මෙන්න මේ ඇතුළ තමයි සිහිය පවත් අන්න තියෙන ඇතුට මෙන්න මේ ඇතුළ කෙනෙක් සිහිය පවත්වන පරිමුකන් සතින් උපට්ට පෙත්වා තුොට මෙයාට මේ ආනාපාන සති භාවනාව කරන යෝගාව චෙරයෙකුට ඉස්සෙල්ලාම අවශ්‍යය වෙන්නේ එයාට කර්මස්ථාන නිමිත්ත කර්මස්ථාන නිමිස්ත වෙන මොකද හුස්මරැල්ල ඇතුළු හුසමරැල්ල මොකදද නිමිති වෙන්නේ වදින තැන ඒක තමයි නිමිත්ත එතකොට කෙනකෙනාගේ හැටියට මේක වැදීම ප්‍රකට වෙනවා සමහරුගේ නහයේ දිගයි නහයි දිග කෙනෙක්ගේ නහයි වදිනෝ හුස්න රැල්ල ඒ බොහෝ දුරට ප්‍රකටයි නහය දිග නැතියගේ ඒක සමහර විට නහයි වදින්න එක්කෝ මෙන්න මේ සීමාව වදිනෝ ඒක තමයිස්භාව පුද්ලයෙන් ද්ජලට ගවිතයි ඊළඟට මේ මේ හුස්මරැල්ල බණභාවනා කරන මූලික යෝගාවචරයෙකුට වදින තැනක් සමහර විට ප්‍රකට වෙන්නේ නෑ. සමහර විට වදින තැන පරිමුකන් සතින් උපට්ට පෙත්තකු නා නාසිකාග නැතම් මේ උඩු තොල ඇතුළේ එන හුස්මරල්ල වදින ය හුස්මරැල්ල එෑ මේම අවස්ථා තියනවා එදකොට මේ එක්කටවත් අවධානය දෙෙන්ඩඕනද එනේ යන්න හුස්මරල්ල දෙකම්ම වදින තැන තමයි අප සිහෙ තියන්න ඕද හොඳට මතක තියාගණ්ඩුවඕන එනේ යන හුස්මරල්ල දෙකම අපට ප්‍රකට තියෙන් ඕන එන හුස්මරැල්ල ප්‍රකට වෙලා මේ නහයංගැවිල්ල අනිත් හුස්මරැල්ල අනිත් නහෙක ඔයි හරි වදිනෝ එදකොට දෙපොළග පොලොග සි හතය කිනවද නඒ අ හර මේක වගේතම ය සක්මනි වගේතාව වැඩක් එතකුට සක්මනය වැඩීම කක්ද මාරු කර නොන දැ මෙයා එනකුට එක තැනක යනකුට තවතන එක හරයන්න හෙදෝට යාට හුස්මරල්ල ප්‍රකටරගන්න ඕනු කොමද එක්කම්මත් තැනක එන්න හුස්මරැල්ලයි යන හුස්මරැල්ලයි එකක්මත් තැන වැදදිලා ෑන තැනක්ව දෝ ර ඒ එන්න යන හුස්මරල්ල එකම තැන ව වදන්ට එහෙනම් මොකදසෙන් හොදෝට සිහිය මෙ නාසිකාග්‍රයයි මොක නිමිත්හයි අතර ගෙනෙන්දෝන හැබැයි යෝගාවචරයෙකුට මුල්ල අවස්ථාවදිහෙම ප්‍රකට වෙෙන් නැත්තං එයා ක්‍රමකීපයක් යොදාගන්නෝ මේක මම සාමාන්‍යයෙන් කියන්නේ එකක් ඔය ගණනා කියලා ක්‍රමයක් තියෙනවා හැබැයි එක පාරම කරණ්ඩි කියලා කියන්න ගණන් කරන්න කියලා ඉසෙල්ලාම බලන්ඩුවේ යාලා ඔයයාලා ආදුනිකේ කැටියට මේක මෙ. පහනාපාන සති භාවනාව මහා ප්‍රනීත භාවනාව. මේ ලෝකයේ යම් භාවනාතර පින්නතුනි මේ ආනාපාන සතිය තියෙන පහසුව අනිත්්‍යේ වගේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න අනිත්්‍යේ වගේ නැහැ කියලා කියන්නේ ආනාපාන සති භාවනාවට මේ කමටහන මෙනෙහි කරන්නට අමුතුුව දැන් හිතන් ඔයාට මං කියනවා මෛත්‍ර භාවනව වඩන් කියරලා තුන් ෛත්‍ර භාවනාව කොමොද වඩන්නේ ඇස් දෙක පියාග ඇස් දෙක පියාගෙන හිතින් ආවර්ජනා කරනවා මම සුවපත්වවා සුවපත්වේවා සුවපත්වා දැ හිතින් අවර්ජනා කිරීමක්නෙේ දැන් ඒක නැවත නැත මිනෙහි කරන්න මිනිෙහි කරන්න මිනිෙහි කරන්න දැන් ආනාපාන සතියට එහම මිනි කරඩද. උඩටයන පහල් දයන උඩටයනෝ පහල් දෙයන උඩටය මනය කරන්නු නෑ ආයාසයක් අවස මේක පින්වතු මිකම මංහිතන යෝගල් කවුරු හරි වැඩිලා තියෙන වනා. වැඩිච්ච කෙනෙක් මහිතන්නේ එහම කෙනෙක් දන්න ඇති. එහෙම කෙනෙක් මහිතන ඔය ධර්මය සහ වෙනකම මේ කියන්නේ ස්මරල්ල දැ ගොලන් කමැති මුණක මනවාගේ ප්‍රිය දෙයක් ක්ඩල් ආසාදේවතිී නොවල් මහර පැණිරස් මොනහරිතිී නොල් මොනෝ වගේද උගල මොනෝහර දෙයක් මතක් කරගන්න පිය ප්‍රිය දෙයක් ආස දෙයක් දැකගම මොකද වෙන්නේ. පුදුම ආසාන්න හිතේ තියෙන්නේ ඒ තරම් ඒකට ප්‍රිය ඒක තරම් මහිරී කරම්වා පුදුම රහක්. එතකුට ඔගුලන් හිතන්ට මේක වැඩුණ කෙනාගේ හුස්මරැල්ල ඊට වඩා සේදහගුණකින් මිහිරී රසයි. හුස්මරැල්ල රසවත්. ඒ හුස්මරැල්ලේ රසවත් භාවය දැංහර ප්‍රිය දෙයක් දැඟමකම් හොයාගෙන යන්නේ ඒමගේ හුස්මරල්ලේ රසයක් තියනව කියලා මුුද්දම රසවත් භාවයක් දැනට ගත්ත අය අතහරිද යනකුටත් ඕකෙ තමයි තියාගෙනන්නේ හැවිදිෙනකටත් ඇ නගත් ොයි හුසමල හිතියගන්න. මේක ලෙඩ හැදෙන්නෑන ලෙඩ හැදෙනවල්. ධනි අනිත් ප්‍රියදේවල් පංචකාමය කොච්චර පරිහිරණය කරන්න ුණ ලෙඩනි මේක ලෙඩ නෑ. මේක කාය චිත්ත දෙකම විවේකයි භාවනා කරන්න කෙනෙකුට මොකක්දව කියන්න. ඉක්සල්ලාම තියන ඔය කාය විවේකය නේද? ඟට ිත්තවේක හදන කියනවන්නේ එ දැම් භාවනා කරන කෙනෙකට ඔහම දියුණුවක් ඇතවුණු කෙනෙකුටට එයහට මේ අමුත්වෙන් මේ නිදාගණ්ඩා වස්සිීතාවයක් නෑ වැඩිච්ච කෙනෙකුටකායිවයකය චිත්තවේක දෙකම සැලසන භාවනාවද. ඇයි මේ නිදාාගන්නය මොකදමී ඉන්ද්‍රයන් වලට ඇසට කණට නාසේ මේ වට තියන වෙහෙස කර භාවේ නිදහස් වට. කට දන් අර භාවනාව වැඩිච කෙනකුට සියල්ලඟ විහෙසකර බව මිදි රහින්නේ. එයාට හමුතුුවන්ආය නිදහස් වට දෙයක් නෑ. එනිසා මෙන්න මේ ආනාපාලන සතිය විහෙසක් නැතුව නිකං ඔහේ බලායින්ට තියන හරම ලේසි වැඩක් තිෙන බාවනාව මේක වෙලාහ තියෙන්නේ අපි ඒක දැඩිව අල්ලගෙන මේක මේ කරන්න දැන්. රන් දෝනුවට වඩ අපිහිතින් ්‍රහණය කරගන න්නවා දැන් හිත දඩිකරගලින් එහෙමෝන්නෑ පලවෙනිට ක්‍රමයක් තියෙනවා දැන් උගුලන්න ප්‍රට නැත්තම් මහාලොකු දෙයක් කරඩ ඔන්න නිකං ඔහේ ඇස් දෙක පියාගන හොම ඔයාලට මේ මේ වගේ මට්ටමක හිත නික ඔය ඉස්සරහ පොඩ්ඩක් බලාගන නොම ඉන්නවා ඉන්නකොට උගොල් අන්දම තේරෙනවා නාසේ වදින හුස්මදරල්ලක් ගැන කතා කරනනමේ නිකං ඔහේ නහසෙන් හුස්ම යනවයිනව කියලා දැනවා ඕන කෙනෙක් බලාගෙනින්ටකු. ඕන කෙනෙක් බලාගෙනට කුගල නාසේ මුහස්ම යනවා ඉනවා කියලා තේරෙන් නැදිගර බලන්න නිදහසේ. මොනොවත් ඔන්න. එටවාසේ ඔහෝම නිදහසේ ඉන්නකුට ඕගොල්ලන් අනිත් අරමුණු අයිංකල ටිකටික හිත එතෙන්ට හෙමීටග වැඩ මහාවේහද බා බරවන්න යනකුට හෙමීට දැනෙන් නැතිවගේ ස්ථානයට හෙමීටු ප්‍රකටගේ නවා. එකට ඔොගලන් හමීට ප්‍රකට වේ සමහරවිට වත් නැත්තන් ඒත් බලායින්න එහෙම බලා ඉන්නකොටත් යම් මට්ටමක හිතේ දියුණුවක් ඇති වෙන සමහර අය ඔය ආනාපාන නිමිත්ව හොය ඇතු හො ඉඳලමකද කරන්න ආලෝක නිමිති පහල කරගන්න යම්මට්ට ්‍යයානමට්ටමකටඉන්නෑ හැබැ නිමිති පහල වඩ දෙයාන ඕන්නෑ දෙයාන ඕන්නේ නිමිත්ත හරහා එයා වෙනම පැත්තකට යන මේ ක්‍රමහික ක්‍රම. තොට ඔහොම හෙමීට බලාගෙන න්න. ද සමහර විට හිත හෙමේට සමාධිමත් වෙනකුට ඔගලන්ට පෙනේ යනෙහෙන උස්මරල්ල වදින තන. එක්කම තැනත් තමයි තෝර ගණඩුවන්. එකම තැන කතරවටේ බලන්නෙපා හ එතකට යනෙෙන උස්ම රැල්ල දිීගකට රස්න උණසුම් මොකුවක් බලන්නපා. නොනුවත් බලන්නපා බලන්ටික මේවා බුදුරජාණහන්ස පළවෙනයට පනණ පිවය නවෙේ එහතුවට මේවා මොකවර නැතුව ඉස්සෙල්ලාමට අපිට වස්ස වෙන්නේ කර්මස්ථාන නිමිස්ත ඊළඟට නිමිත් හර හයිළගට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සෝ සත වූ අස්ස සති සෝ සතු වූ පස්ස සතු ඕක තමයි මන් දෙන අවසංකරන් අන්ද දෙන්නේ සතුවූ අස්ස සති සත වූ පස්ස සති කියන්නේ සීයෙන් ආශ්වාස කෙන්වා ම් පස් වාසගන්න ඔච්චරයි. දිගකොට බලන්නකිී වද කලින්ම මේක තහම පලවෙනි කමට හන. අපට පලවිනිට තියන ොක්ද ෙනම් කරන්න තියනෙ සිහයෙන් උස්ම ගන්න කයි සිහයෙන් පි හුස්ම පිල කොහේවත් හොයන් න්න පා දිකොට. දිගකොට හොයන්න එත ඕක කරගන්න බැරි කෙනෙක් තමයි දිගකොට හොයන්නේ මේක හොයාගෙන හෙටපුුවම සමහරුන්ට පෙරසංසාර වඩපු කෙනෙකුට කෙලින් යන්න කොතෙන්ටද මේක තියෙනවා පස්සම් භයන් කාය සංසාරං අස්ස සිස්සා මේ කය එහිත ඔතනින් නිහාට අනිත්‍ය දුක්ම බනාත්ම බලන්න තින් දැන් අනිත්්‍යේව පෙන්න ලදි එතෙන් දෙනකම් ඔටික දැක දක යන්න තොට එයාට අ උදිගකොට ඔන්නෑ මොක හිත සමාධිමත් වෙනවන එයා කෙලින් මෙන්නේ. එතන කාය සියල්ලම දරත භාව නිදහස්වෙලා නිකන් පුළුම් ගොඩක ඉන්න වගේ නි හරි සැහැල්ලු වෙලා මේ ඔක්කොම දෙෙනම පරිසරයකට ගිහිල්ල ඇතකට ඒගේ සැහැල්ුවෙන්තුව සියල ේවල් සමනය කරගෙනන්න තැනකට වැටනව නිසා ඒක විතරයි ගලන් තියෙන මොනාද කරන්න එන ඇස් දෙක පියාගෙන හෝ දැම් මේ සතියක් දැන් තියෙනව සතිය ඇතුළෙද බල්ඩ විවේක තියෙනකුට විවල්වට වෙලා සෝසතව මොකුත් ඔන්න යනේන දුසමරැල්ල ප්‍රිකට නැත්තන් එහෙමයි ඒත් තිස්සර බලව නත්තන් ගන් කරන්නඩුනු එක ආශවාසයක ප්‍රාශාසකයි. ආවාස දෙකයි ප්‍රාශාස දෙකයි. පාශවාස තුනයි ප්‍රාශාස තුනයි ඔය විදිට අට ගණන් කනවා ඉට පස අඩු කරනවා. හිටවසේ එකට ගනන් කරනෝ හිටවස ඕක අතහැරලදාලා බලාලයන්න පුදුවනයි තිඒ ඒක විදිහටමෙක නවා තිෙන නිසා අද අපිහෙනම් වෙලාවත් ගිහිල්ලතියෙන් නිසායි කොළහයි විස්්සයි. එනිසා මේ වෙලාවෙ අපි. අද වැඩ සටහනවසන් කරමු ඉතින් මේසියලු දෙනාටම උතුම් චතුරාරය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙසිල් පුං්ජ ධර්මයන් හේතුවේවා වාසනාවේවා කල ප්‍රාර්ථනා කරනෝ.